අල්පම පුතේතුවේ කුමාසෝ YouTube channel එකෙන් ඔයාලට දෙන ගණිත ගැටලු වීඩියෝ මාලාවේ තවත් එක වීඩියෝ එකක් තමයි පුතේ මේ කරන්න හදන්නේ. මම දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන ප්‍රධානම හේතුනේ පුතේ අපේ classes වල දරුවොත් එක්ක වැඩ කරද්දී ඒ දරුවන්ට සමහර වෙලාවට තේරෙනවා සමහර ප්‍රශ්න හොඳට තේරෙනවා සමහර ප්‍රශ්න තේරෙනවා අඩුයි. එතකොට අපි කරන්නේ මේ වගේ වීඩියෝ එකක් හදලා ඒ දරුවන්ට බලන්න පුළුවන් විදියට දානවා. ඔයාලටත් ඒ වීඩියෝ එක බලලා මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න එතකොට හැකියාව ලැබෙනවා. මේ වගේ වීඩියෝ ගොඩක් කුමාසෝ YouTube channel එකේ තියෙනවා. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒකම bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය notification එක ලැබෙනවා. අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පුතේ අවයව සම්බන්ධ ගැටලුව. මොකද සතුන්ගේ අවයව ගැන සම්බන්ධ ගැටලු ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රවල, පෙරහුරු ප්‍රශ්න පත්‍රවල, එහෙම නැත්නම් අපි ගත්තොත් ආදර්ශ ප්‍රශ්න පත්‍රවල, එහෙම නැත්නම් අනාවරණ ප්‍රශ්න පත්‍රවල ඕන තරම් තියෙනවා. ඒකෙත් විවිධ ක්‍රමවලට අපිට මේ ප්‍රශ්නේ දෙන්න පුළුවන්. මේ දැන් දීලා තියෙන්නේ මම තව එක ක්‍රමයක්. දැන් අපි මීට කලින් වීඩියෝ එකක මේ වගේ තව එක ක්‍රමයක් සාකච්ඡා කරනවා. මේ දීලා තියෙන තව එක ක්‍රමයක් අපි කියවමු ගාන. ගොවිපලක සිටින එළුවන් ගණනට වඩා කුකුලන් ගණන හතරක් අඩුය. ඔන්න ගානේ වැදගත්ම තොරතුර. ගොවිපලක සිටින එළුවන් ගණනට වඩා කුකුලන් ගණන හතරක් අඩුය. එහෙනම් පුතේ අඩු එක්කෙනා ගාන තරුවක් දාගන්න ගාන කියවයි යද්දි. මෙන්න අඩුය. එළුවන් ගණනට වඩා කුකුලන් ගණන හතරක් අඩුය. ගොවිපලේ සිටින සතුන් ගණන 16ක් නම් ඔවුන්ගේ පාද ගන්න සොයන්න. බොහොම හොඳයි. පාද ගන්නේ එකතුව කියලා දෙන්නත් පුළුවන් මේක. අපි දැන් හොයමු. කොහොමද හොයන්නේ? මුලින්ම පුතේ ගානක් කියවයි මං කරා වගේ ගානේ ඕන තොරතුරු ටික එළියට ගන්න, ඉරක් ගහලා වෙන් කරලා හඳුනා ගන්න. එළුවන් ගණනට වඩා කුකුලන් ගණන හතරක් අඩුයි. එහෙනම් පුතේ එන්නේ සත්තු වර්ග දෙකයි. එළුවොයි එළුවොයි කුකුලොයි. අපි දන්නවා එළුවෙකුට කකුල් 4යි කුකුලෙකුට කකුල් 2යි. හරි. ඊට පස්සේ අපි කරනවා මෙහෙම. එළුවන් ගණනට වඩා කුකුලන් ගණන 4ක් අඩුයි. ඔයා දන්නේ එළුව කී දෙනෙක් ඉන්නවද කියලා? ඔයා දන්නේ නැහැ කුකුලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. හැබැයි ඔයා දන්නවා මේ දෙන්නගේම මේ දෙන්නගේ එකතුව කීයයි කියලාද? 16යි කියලා දන්නවා. මේ දෙන්නගේ එකතුව 16යි කියලා දන්නවා. 16යි කියලා දන්නවා. 16යි කියලා දන්නවා. ඒකම ඔයා දන්නවා. ඒකම ඔයා දන්නවා. එළුවන් ගණනට වඩා කුකුලන් ගණන 4 අඩුයි කියලා. 4 අඩුයි. මම කොහොම දාන්නම්? 4ක් ගන්න. චුට්ටක්ම ගන්න පුතේ. එළුවෝ දන්නෙත් නෑ කුකුලෝ දන්නෙත් නෑ. හැබැයි දන්නවා කුකුලෝ 4ක් අඩු. ඔන්න ඉවරයි. ගානේ තොරතුරු ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. එළුවෝ ඉන්නවා කුකුලෝ ඉන්නවා දෙගොල්ලගේ එකතුව 16යි. එළුවෝ ගානට වඩා කුකුල්ලෝ ගාන 4ක් අඩුයි. පුතේ එහෙනම් අඩු එකට ඉතලයක් ගන්න. දැන් පුතේ මෙහෙම ඉස්සරහට දාලා මේ අඩු කිරීමේ 4 එහෙම්මම ලියන්න ගන්න. 16න් 4ක් අඩු කරන්න 12යි. දැන් පුතේ පොඩි වැඩක් කරන්න. මේ 12 සත්තු වර්ග දෙකක් ඉන්න නිසා දෙකෙන් බෙදන්න. සත්තු වර්ග දෙකක් ඉන්න නිසා දෙකෙන් බෙදන්න. 16 දෙකෙන් බෙදපුවාම පුතේ උත්තරේ 6යි. එහෙනම් අපි දන්නවා අඩු සත්තු ප්‍රමාණය කීයද? කුකුල්ලු අඩු කරපු හින්දා අඩු සත්තු ප්‍රමාණය කුකුල්ලු 6යි. එහෙනම් එල්ලුව පුතේ කුකුල්ලු 4ක් අඩුයි. එහෙනම් උත්තරේ 6යි. එහෙනම් එළුව 4ක් අනිවාර්යෙන් මීට වඩා වැඩි. එහෙනම් 6ට 4ක් එකතු කරා එළුව 10යි. ඇත්තද? 10යි 6යි 16යි. වැඩේ හරි. එළුව ගානයි කුකුල්ල ගානයි එකතුව 16යි. හරි. එළුව ගානට වඩා කුකුල්ල ගාන 4ක් අඩුයි. 10න් 4ක් අඩු කරා 6යි. වැඩේ හරි. මේකද මම ඔයාලෙන් අහන්නේ? නෑ. මේක නෙමෙයි මම අහන්නේ. මෙයාලගේ පාද ගණනේ එකතුව කොච්චරද කියලා. දැන් ඔයාලා දන්නවා එළුවෙකුට කකුල් 4යි කුකුලෙකුට කකුල් 2යි. එහෙනම් සත්තු ගාන කකුල් ගානෙන් ගුණ කරන්න. පුතේ එළුවෙකුට කකුල් 4යි ගුණ කරන්න 4ෙන්
කුකුලෙකුට කකුල් දෙකයි ගුණ කරන්න දෙකෙන් 10වරක් 4 40යි කකුල් 6වරක් 2 12යි කකුල් 40යි 12යි 52 එහෙනම් කීයද ඔක්කම සත්තුන්ගේ පාද ගාන 52යි ඕනනම් මෙතෙන්ට ලියා ගන්න පුතේ සතුන් ගණන කියලා සතුන් ගණන කියලා තේරෙනව නේද අය පාරක් මම පැහැදිලි කරගෙන යනවා දරුවෝ ගොවිපලක සිටින එළුවන් ගන්නට වඩා කුකුලන් ගණන 4ක් අඩුයි මෙන්න එළුවෝ මෙන්න කුකුලෝ 4ක් අඩුයි අඩු කිරීමේ ලකුණ දැම්ම සත්තු කාණ්ඩ දෙකේ මේකතුව 16යි 16න් 4 අඩු කර උත්තරේ 12යි අඩු කරන හින්දා ගන්නෙ අඩු ගොඩ හොයන්න 12 සත්තු වර්ග දෙකක් ඉන්න හින්දා දෙකෙන් බෙදන්න 12 දෙකෙන් බෙදපුවම 6යි එහෙනම් අඩු සත්තු ගාන 6යි කුකුල්ලෝ 6ක් නම් කුකුල්ලෝ ගාන 4ක් අඩු වෙනි කියන්නේ එහෙනම් එළුවෝ ගාන 4ක් වැඩි එහෙනම් 6ට 4ක් එකතු කරා 10යි එළුවෝ කොට අපි දන්නවා පුතේ කකුල් 4යි 10වරක් 4 40යි කුකුලේ කකුල් 2යි 6වරක් 2 12යි 40යි 12යි 52යි එහෙනම් පුතේ මේ ගොවිපලේ සිටින සතුන් 16 දෙනාගේ පාද ගණන 52යි ගොවිපලේ සිටින සතුන් 16 දෙනාගේ පාද ගණන 52යි මේ වගේ පුතේ වීඩියෝ ගොඩක් මාස YouTube channel එකේ තියෙනවා ද ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක බලපුවාම මේකෙන් මම දෙයක් ඉගෙන ගත්තා. තව කෙනෙකුට මේක ඉගෙන ගන්න එක හොඳයි. එයාගේ විභාගයටත් මේක පහසුවක්. මෙච්චරයි කරන්න ඕනේ පුතේ. වීඩියෝ එක ෂෙයා කරන්න. වාදන්න තව කට්ටියට බලන්න අවස්ථාව හදලා දෙන්න. මේ වගේම තවත් වීඩියෝ වැඩසටහනකින් මේ වගේම තවත් ජනිත ගැටලුවක් සාකච්ඡා කරන වීඩියෝ වැඩසටහනකින් මම ඔයාලා හම්බ වෙනවා. එතෙ කුමාස channel එකේ තියෙන ගණිත ගැටලු කතා කරන පත්‍රයේ වීඩියෝ දැන් පරිසරයේ පාඩම් වල වීඩියෝ, ලයිව් ක්ලාසස් වල වීඩියෝ ගොඩාක් දේවල් තියෙනවා. බලන්න බලලා දන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න පුතේ. දන්න දේවල් තියෙනවා නැවත බලලා බලලා ඔයාගේ දැනුම වැඩි කරගන්න කියලා මම ඉල්ලනවා. ඉල්ලන ගමන් දැනට මන් නවතිනවා. නැවත මන් හම්බෙන්නේ තවත් මේ වගේ වීඩියෝ වැඩසටහනක්. අයිබන් දරුවෝ